තෙරුවන් සරණයි ආයුබෝවන්. පහසරේණියේ කෙටි සටහන්. බුද්ධ ධර්මයේ 7 වෙනි පාඩම දිනපතා අනුගමනය කළ යුතු හොඳ පුරුදු කියන පාඩමින් අපි කෙටි සටහනක් සකස් කරගෙන තියෙනවා. මේ පාඩමේදී අපි දවස පුරාවට සිද්ධ කරන එක එක දේවල්. උදෑසනින් නාබදි වෙන එක, තෙරුවන් වන්දනාවක භාවනා කරන එක, ආහාර ගැනීම, පළදායි විදිහට විවේකය ගත කරනවා අපි. ඒක පළදායි කරගන්නේ කොහොමද? හොඳින් නිදාගන්නේ නිින්ද අපිට අවශ්‍ය වෙන්නේ ඇයි? හොඳින් නිදාගත්තම අපිට මොනවද ලැබෙන්නේ කියලා. පිරිසිදුකම, නිරෝගීකම ගැන ඊළඟට හොඳින් නිරෝගීමත් කෙනෙක් වෙන්නට නම් ව්‍යායාම කරන්නට ඕන. ඒ ගැනත් අපි කතා කරමු. හරි. පළවෙනියටම උදෑසනින්ම අවදි වීම සම්බන්ධව හොඳ පුරුද්දක් ඇති කරගැනීමේදී දුවේ පුතේ ඔයාලට නිදා සිටින ස්ථානයේ පිළිවෙලකට සකස් කරලා කොට්ටය, ඇඳ ඇතිරිල්ල, පොරෝනාව පෙරවගන්නට අපි පාවිච්චි කරපු මේ බලන්න. කොට්ට ඒ වගේම පෙරවගන්න සීතල නිසා අපි පෙරවගන්නට පාවිච්චි කරන දේවල් ඇඳ ඇතිරිල්ල ඒවා හොඳට පිරිසිදු කරලා පිළිවෙලකට සකස් කරලා තමයි දුවේ පුතේ අපි ඒ නිදාගෙන ඉන්න තැනින් අවදි වෙලා යන්නට ඕන. පළවෙනියටම අපි දවසේ අවදි වුණාට පස්සේ සිද්ධ කරන්නට ඕන කාරණාව තමයි ඒක. වතුර වීදුරුවක් පානය කිරීම. උදෑසනින්ම වතුර වීදුරුවක් පානය කරන්න පුළුවන් නම් අපි නිරෝගිමත් වෙනවා. දවසේ වැඩ හරිම ප්‍රබෝධමත් විදිහට පටන් ගන්න පුළුවන්. ඊළඟට දත් මැදලා මූණ සෝදා ගන්නට ඕන අනිත් වැඩ කරන්න පටන් ගන්න කලින්. පස්සේ දත් මැදලා මූණ හොද ගන්නවා කියලා ඉන්නට එපා. පළවෙනියටම පාඩම් වැඩ වෙන්න පුළුවන්. ඒ මොනවා කළත් අනිවාර්යයෙන්ම දත් මැදලා හොඳට මූණ සෝදගෙන ඉන්නට ඕන උදේම. නැවුම් සුළඟ හමාගෙන එනවා. එළියට පහළට ගිහිල්ලා ඒ නැවුම් සුළඟින් ආශ්වාසය ලබා ගන්නට පුළුවන්. අපිට හොඳට හුස්ම අරගෙන එළියට ගිහිල්ලා මොකද අපි කාමරයක් ඇතුලේ සෑහෙන වෙලාවක් ගත කළානේ. ඒ නිසා හොඳ වාතාශ්‍රයක් අපිට ලැබීම ගොඩක් හොඳ දෙයක්. උදෑසනින්ම අවදි වුණාට පස්සේ නැවුම් සුළඟ ආශ්වාස කිරීමත් හොඳ පුරුද්දක්. කුරුළු නාද අසමින් පරිසරයේ චමත්කාරයෙන් ප්‍රබෝධවත් වෙලා තියෙනවා. අන්නේ චමත්කාර බව බලන්නට පුළුවන් අපිට. ටික වේලාවක් පාඩම් කරන්න පුළුවන්. අම්මට උදව් කරන්න පුළුවන්. ආහාර පිළියෙල කරනවා නම් පාසල් යන දරුවෙක් නිසා පාසල් යන්නට අම්මා අපිට ආහාර පිළියෙල කරමින් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා අපි අම්මට උදව් කරන්නට ඕන. නිදා සිටින ස්ථානයේ පිළිවෙලට සකස් කිරීම, වතුර වීදුරුවක් පානය කිරීම, දත් මැදලා මූණ සෝදා ගැනීම, නැවුම් සුළඟ ආශ්වාස කිරීම, කුරුළු නාද අසමින් පරිසරයේ චමත්කාරයේ විඳීම, ටික වේලාවක් පාඩම් කිරීම, අම්මට උදව් කිරීම කියන දේවල් උදෑසනින්ම අවදි වෙච්ච ගමන් අපිට කරන්නට පුළුවන් හොඳ පුරුදු. හරි. ඊළඟට තෙරුවන් වන්දනාව සහ භාවනාව කියන හොඳ පුරුද්දේදී අපි මොනවද කරන්නේ? උදේ සවස මල් පහන් පුදා තෙරුවන් වැඳීම. උදේටයි හවසටයි දෙකේදීම අපිට මල් පහන් පූජා කරලා බුදුරජාණන් වහන්සේට, ධර්මරත්නයට, සංඝරත්නයට වඳින්නට පුළුවන්. මෛත්‍රී භාවනාව හෝ ආනාපාන සති භාවනාව වඩන්න පුළුවන්. රාත්‍රී නින්දට පෙර තෙරුවන් ගුණ සිහි කරන්නට පුළුවන්. ඉතිපීසෝ භගවා. ඒ විදිහට අපිට තෙරුවන් ගුණ මෙනෙහි කරලා සිහි කරලා නිදාගන්න යන්න පුළුවන්. තෙරුවන් වැඳ දෙමව්පියන් නැමදීම සහ සැමට සෙත් පැතීම. අනිවාර්යයෙන්ම තෙරුවන් වන්දනාව සහ භාවනාව කියන අවස්ථාවේදී අපිට මෙන්න මේ දේවල් කරන්න පුළුවන්. උදේ හවස මල් පූජා කරලා තෙරුවන් වඳින්න පුළුවන්. උදේටත් හවසටත් දෙකේදීම පුළුවන්. මෛත්‍රී භාවනාව, එහෙම නැත්නම් ආනපාන සති භාවනාව කරන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ නින්දට යන්නට කලින් අපිට පුළුවන් නම් තෙරුවන් ගුණ සිහි කරලා නින්දට යන්න අපිට නරක හීන පේන්නේ නැහැ. අපිට හොඳට නිදාගන්න පුළුවන්. අපිට හොඳට නිින්ද යනවා. නිරෝගීමත් මනසක් ඇති වුණාම ඒ නිරෝගීමත් මනසින් දුවේ පුතේ අපිට හොඳට නිදාගන්න පුළුවන්. තෙරුවන් වන්දනා කරලා
ඒත් එක්කම අම්මටයි තාත්තටයි දෙන්නට වඳින්නත් අමතක කරන්නට එපා. පෝෂදායි ආහාර වේලක්. උදේ, දවල්, රාත්‍රී වේල තුනේදීම ආහාර ගන්න. නියමිත වේලාවට ආහාර ගැනීම අනිවාර්යයෙන්ම වැදගත් වෙන කාරණාවක්. වැදගත් වෙන දෙයක්. දුවේ පුතේ අපිට හිතන හිතන වේලාවට අපි ආහාර ගත්තොත් අපිට එක එක විදිහේ ලෙඩ හැදෙනවා. දැනටත් ඔයාලට එක එක ලෙඩ තියෙනව නේද? ඒ එක එක විදිහේ ලෙඩ හැදෙන්න ප්‍රධානම හේතුව තමයි දුවේ පුතේ ආහාර වේලාවකට ගන්නෙ නැති එක. උදේ ගන්න වේලාව, දවල් ගන්න වේලාව, රැට ආහාර ගන්න වේලාව හදා ගන්න. ඒ වෙලාවට ආහාර ගන්නකොට අපිට නිරෝගිමත් භාවය ලබා ගන්න පුළුවන්. වසවිස වලින් තොර ආහාර ගැනීමට පුරුදු වෙන්න පුළුවන්. හොඳ පෝෂදායි ආහාර. පෝෂදායි සමබල ආහාර වේලක් ලබා ගන්න පුළුවන්. සමබල ආහාර වේලක්. ආහාර වේලක තියෙන්නට ඕන හැම දෙයක්ම ඇතුළත් වෙන විදිහට ලබා ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත්. දිනපතා පලා වර්ගයක් ආහාරයට එක් කර ගැනීම සමබල ආහාර වේලක් බවට පත් කර ගන්න ඔන්න වැදගත් වෙනවා. පිරිසිදු ජලය පානය කිරීම ආහාර ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම හොඳට වතුර බොන්න ඕන. ජලය පානය කරන්න ඕන. කෘතිම රසකාරකීය දූ ආහාර භාවිතයෙන් වැළකීම එක එක විදිහේ කෘතිම දේවල්. කෘතිම රසකාරක යොදලා තියෙන ආහාර ක්ෂණිකව ලබා ගන්න පුළුවන් ක්ෂණිකව හදා ගන්න පුළුවන් ආහාර ගන්න ගොඩක් පුරුදු වෙලා ඉන්නවා. ඒක ගොඩක්ම හොඳ පුරුද්දක් නෙමෙයි ගොඩක්ම නරක පුරුද්දක්. විවිධ රෝග ඇති කරන පැණි බීම භාවිත කිරීම පානය කිරීම. පැණි බීම වර්ග කඩවල් වල තියෙන, වෙළඳ සැල් වල තියෙන ඒවා පානය කිරීමත් අපි ලෙඩ වෙන්න අපිට එක එක විදිහේ රෝගාතුරු තත්ත්වයන් ඇති වෙන්න හේතු වෙනවා. තෙල් සහ පිටි අඩංගු කෙටි ආහාර වර්ග ගැනීමත් හොඳ පෝෂදායි ආහාර වේලක් බවට පත් කරගන්න හේතු වෙන්නේ නැහැ. උදේ, දවල්, රාත්‍රී ආහාර නියමිත වේලාවට ගැනීමත්, වසවිස වලින් තොර ආහාර ගැනීම, පෝෂදායි සමබල ආහාර වේලක් ලබා ගැනීම, දිනපතා පලා වර්ගයක් ආහාරයට එකතු කර ගැනීම, පිරිසිදු ජලය පානය කිරීම, කෘතිම රසකාරක යොදපු ආහාර භාවිත කිරීමෙන් වැළකීම, විවිධ රෝග ඇති කරන පැණි බීම වර්ග බීමෙන් වැළකීම, තෙල් සහ පිටි අඩංගු කෙටි ආහාර වර්ග ගැනීමෙන් වැළකීම පෝෂදායි ආහාර වේලක් බවට අපේ ආහාර වේල පත් කරගන්න හේතු වෙනවා. හරි, ඊළඟට ඵලදායි විදිහට විවේකය ගත කිරීම. අපි විවේකය මොකක් හරි ප්‍රයෝජනයක් වෙන විදිහට ගත කරන්න ඕන. ඔන්න බලන්න මේ පින්තූරයේ තියෙනවා. මේ දෙන්න යාළුව දෙන්න එකතු වෙලා, යාළුව තුන්දෙනාම එකතු වෙලා ලස්සන නාට්‍යයක් කරනවා. ඒ විදිහේ දෙයකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රයෝජනවත් විනෝදාංශවල යෙදීම, විනෝදාංශයක් ගීත ගායනා කරන කෙනෙක් නම්, චිත්‍ර අඳින කෙනෙක් නම්, එහෙම නැත්නම් වෙනත් මොකක් හරි ක්‍රීඩාවක් කරන කෙනෙක් නම්, ඒ විදිහට ප්‍රයෝජනයක් ඇති විදිහට අපිට ඒක විවේක කාලේ පාවිච්චි කරන්න පුළුවන්. විවේකයේ අර්ථවත්ව සතුටින් ගත කිරීම, අර්ථවත් වෙන විදිහට සහ සතුටින් ගත කරන්න පුළුවන්. සතුටත් දැනුමත් ලබාගත හැකි විනෝදාංශ කිහිපයක් විදිහට පොත්පත් සංගරා ආදිය කියවීම, කවි කතා නාට්‍ය හා ගීත නිර්මාණය කිරීම, කවි කතා නාට්‍ය හා ගීත රසවිඳීම, ලේඛකයන් පිළිබඳ කරුණු ඇතුළත් පොත් පිංචක් සකස් කිරීම, මුද්දර වර්ග එකතු කිරීම සහ ඒ රටවල් පිළිබඳ තොරතුරු රැස් කිරීම, නර්තනයේ රංගනයේ චිත්‍ර ඇඳීම, මූර්ති අත්කම් නිර්මාණය වැනි කටයුතුවල යෙදීම. නර්තනය නටන්නට, රංගනය රඟපාන්නට පුළුවන්, චිත්‍ර ඇඳීම එක එක විදිහේ මූර්ති නිර්මාණය කරන්නට පුළුවන්, අත්කම් කරන්නට පුළුවන්, අතින් හදන විවිධ නිර්මාණ, ලස්සන මලක් හදන්න පුළුවන් කොළ අරගෙන, ඒ විදිහේ දේවල් වලට අපිට විවේක කාලය යොදා ගන්න පුළුවන්. විනෝද චාරිකා හා යාම හා කරුණු එකතු කිරීම වගේ දේවලුත් කරන්න පුළුවන්. ඉතින් විවේක කාලයේදී අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? එහෙනම් ප්‍රයෝජනවත් වෙන විනෝදාංශවල යෙදෙන්න පුළුවන්, විවේකී අර්ථවත්ව සතුටින් ගත කරන්න පුළුවන්, සතුට දැනුම ලබා දෙන විනෝදාංශ විදිහට සලකන්න පුළුවන්, පොත්පත් සංග්‍රහ ආදී කියවීම, කවි කතා නාට්‍ය හා ගීත නිර්මාණය කිරීම, කවි කතා නාට්‍ය හා ගීත රසවිඳීම, ලේඛකයන් පිළිබඳ කරුණු ඇතුළත් පොත් සකස් කරන්න පුළුවන්, අපිට මුද්දර වර්ග එකතු කරන්න පුළුවන්, ඒ රටවල් පිළිබඳ තොරතුරු රැස් කරන්න පුළුවන්, නැටුම්
නර්තනයේ ඒ වගේම රංගනයේ චිත්‍ර ඇඳීම මූර්ති අත්කම් වගේ නිර්මාණ කටයුතු වල යෙදෙන්න පුළුවන් විනෝද චාරිකා යන්න පුළුවන් කරුණු එකතු කරන්න පුළුවන් ඒ විනෝද චාරිකා වකට ගිහිල්ලා ඒ විනෝද චාරිකාවේදී දකින අපි බලන ස්ථානවල විශේෂ තොරතුරු අපිට එකතු කරගන්න පුළුවන් ඊළඟට සුවබර නින්දක් සියලු දෙනා සුවබර නින්දකට කැමති අපි හැම කැමතිනේ හොඳට නිදාගන්න නරක හීන පේන්නේ නැතිව හොඳට නිදාගන්න කැමති පුද්ගලයාගේ වයස අනුවත් රෝගී නිරෝගී බව අනුවත් නින්දකට අවශ්‍ය කාලය තීරණය කළ යුතුය අපිට පුද්ගලයේ අපි පොඩි අය විදිහටත් එවගේම වැඩිහිටියෝ විදිහටත් නිදාගන්න ඕන කාල සීමාවක් තියෙනවා ගොඩාක් නිදා ගැනීමත් අඩුවෙන් නිදා ගැනීමත් කරන්න හොඳ නැහැ එහෙනම් අපිට තමන් නිරෝගිමත් කෙනෙක්ද රෝගිමත් කෙනෙක්ද කියලා රෝගිමත් කෙනෙක් නම් රෝගාතුරු කෙනෙක් නම් වැඩිපුර ටිකක් නිදා ගන්න වෙනවා නිරෝගිමත් කෙනෙක් නම් ටිකක් අඩුවෙන් නිදා ගන්න පුළුවන් ඒ වගේම වයසක කෙනෙක් නම් ටිකක් අඩුවෙන් නිදා ගන්න පුළුවන් සාමාන්‍ය කුඩාම කෙනෙක් නම් ටිකක් වැඩිපුර නිදා ගන්න වෙනවා සුව නින්දක් සඳහා සුදුසු පරිසරයක් තියෙන්න ඕන හොඳ පරිසරයක් අපි නිදා ගන්නකොට අපි නිදා ගන්න කාමරයේ නිදා ගන්න ඇඳ නිදා ගන්න කාමරයේ ඒ කාමරය හොඳ පිළිවෙලකට ලස්සනට හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒත් අපිට නිින්ද යන්නේ නැහැ. සුව නිින්දක් සඳහා සුදුසු පරිසරයක් අපි හදා ගන්න ඕන. අපේ කාමරය නිදා ගන්න පුළුවන් විදිහට. ඒ විදිහට පිළිවෙලට හදා ගන්න ඕන. නිින්දට පෙර දත් මැද මුහුණ සේදීමත් ගොඩක් හොඳ පුරුද්දක්. නිදා ගන්න කලින් දත් මැදලා මූණ හොදන එක. නිින්දට පෙර මෛත්‍රී භාවනාව හෝ තෙරුවන් ගුණ සිහි කිරීම අපේ හිත පිරිසිදු වෙනවා හිත පිරිසිදු වුනාම අපේ ලේ දහතුවත් පිරිසිදු වෙනවා ඇඟේ ගමන් කරන ලේ පිරිසිදු වෙනවා එතකොට අපිට පුළුවන් හරි හොඳට නිදා ගන්න පිරිසිදුකම ඇති කර ගැනීමේදී නිරෝගීකම සඳහා අපිට වැදගත් වෙනවා කියලා අපිට කතා කරන්න පුළුවන් උදේ සවස දත් මැද මුහුණ අතපය සේදීම කෑමට පෙර සහ පසුව දෑත් සේදීම අත් දෙකම සබන් දාලා අපිට හොදන්න පුළුවන් නියපොතු කපා දැත් දෙපා පිළිසිඳුව තබා ගැනීම තෙල් ගා හිස පීරා ගැනීම වැසිකිලි කැසිකිලි භාවිතයේදී පාවහන් පැලඳීම හා සබන් ගාලා සෝද ගන්න පුළුවන් වැසිකිලි භාවිතයට ගියාට පස්සේ ඊළඟට දිනපතා ස්නානය කරන්නට පුළුවන් තන තන කෙල ගහන නරක පුරුදු අපිට දුරු කරගන්න පුළුවන් නිතරම පිරිසිඳු ලෙන්ස්වක් පාවිච්චි කරන්න පුළුවන් අපිට කිවිසුම් යන්න පුළුවන් හිම සෙම් ප්‍රතිසියාව වගේ හැදිලා තියෙනවා නම් අපිට ලෙන්සුවක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට පිරිසිදු ඇඳුම් අපිට අඳින්න පුළුවන්. අප වාසය කරන නිවස හා අවට පරිසරයේ පිරිසිදුව තබා ගන්න පුළුවන්. පිරිසිදු කරලා කෙලි කසල දාන්න ඕන තැන්වලට දාලා. මේ විදිහට අපිට පුළුවන් පිරිසිදුකම ඇති කරගන්න. නිරෝගීකම සඳහා පිරිසිදුකම ඉතාමත්ම වැදගත්. උදේ සවස දත් මැදලා මූණ සේදීම කෑමට පෙර සහ පසුව දත් සේදීම නියපොතු කපා දත් නියපොතු කපා දෑත් දෙපා පිරිසිදුව තබා ගැනීම තෙල් ගා හිස පීරා ගැනීම වැසිකිලි භාවිතයෙන් පස්සේ පාවහන් වැසිකිලි කැසිකිලි භාවිතයේදී පාවහන් පැලඳීම සහ භාවිතයෙන් පස්සේ සබන් ගාලා සේදීම දිනපතා දිය නෑම තන තන කෙල නොගැසීම නිතරම පිරිසිදු ලෙන්ස්වක් පාවිච්චි කිරීම පිරිසිදු ඇඳුම් ඇඳීම වාසය කරන නිවස සහ අවට පරිසරයේ පිරිසිදුව තබා ගැනීම පිරිසිදුකමයි නිරෝගීකමයි ඇති කරගන්න අපිට වැදගත් වෙනවා. සුවගෙන දෙන ව්‍යායාම කියන කොටසේ තියෙන තොරතුරු ටිකක් කතා කරලා අපි කෙටි සටහන අවසන් කරමු. නිවැරදි ඉරියව්වල පිහිටා කටයුතු වල නිරත වීම. නිවැරදිව අපි පාඩම් කරගන්නට ඉඳගත්තත් කොන්ද කෙලින් තියාගෙන හොඳ නිවැරදි ඉරියව්වකින් ඉඳගන්න ඕන. අපි දුවගෙන යද්දි වුණත් එහෙමයි. අපි නිදාගනිද්දිත් හොඳ ඉරියව්වකින් අපි නිදාගන්න ඕනේ. එහෙම නැත්නම් සෑහෙන වෙලාවක් අපිට නිින්ද ගිහිල්ලා අපේ අත පය යම් යම් ආබාධ වලට පත් වෙලා තියෙන්න පුළුවන්. දවසට පැය භාගයක්වත් ව්‍යායාම සඳහා වෙන් කර ගැනීම. ව්‍යායාම සඳහා දුවන්න පුළුවන්, පනින්න පුළුවන්, ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ව්‍යායාම වලින් නිරෝගීකම ඇති කරගන්න පුළුවන්. ගේදොර වැඩ කිරීමෙන් ශරීරයේ නිරෝගීමත් වෙනවා. ගේදොර වැඩ, ගෙදර දොර වැඩ කරනකොට පොල් ගාන්න පුළුවන්, ගෙවල් අතු ගන්න පුළුවන්, මිදුළු අතු ගන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් පිරිසිදු කරන්න පුළුවන්. එතකොට අපි නිරෝගීමත් වෙනවා. ඒත් එක්කත් අපිට ව්‍යායාමයක් තමයි ලැබෙන්නේ.
එහෙම නැත්නම් අපිට පුළුවන් ගෙවත්ත සුද්ධ කරන්න පුළුවන් මල් හිටවන්න පුළුවන් ඒ වගේම උත් මොකද්ද වෙන්නේ අපිට ලොකු ව්‍යායාමයක් තමයි ලැබෙන්නේ ක්‍රීඩාව කායික මානසික නිරෝගී බවට හේතු වේ කායික සහ මානසික නිරෝගීමත් භාවය ඇති කරගන්න ක්‍රීඩා කරන එක දුවන්න පනින්න සෙල්ලම් කරන්න අපිට පුළුවන්කම තියෙනවා අහල පහල යාළුවොත් එක්ක නංගිලා මල්ලිලත් එක්ක එහෙම ක්‍රීඩා කරන්න සෙල්ලම් කරන්න පුළුවන් හොඳයි අපි කතා කළේ පහ ශ්‍රේණියේ 7 වෙනි පාඩම දිනපතා අනුගමනය කළ යුතු හොඳ පුරුදු. අපි ඊළඟට 8 වෙනි පාඩමේ තියෙන වැදගත් කරුණුත් මේ විදිහට කතා කරමු. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක දිකටම රැඳිලා ඉන්නට කියලා දුවල පුතාලා හැමදෙනාටම මතක් කරනවා. තෙරුවන් සරණයි.